गौरवनीय महासंघरत्न अवसराय सदैवत् पिन्वत्नी आज दवसेदी तामत् श्रद्धावेन रैत्तु सेनसुराधा सिद्धिनी ससपुव सवन देन मे पिन्बर मोहतेदी अपि ओबट पलमेन मतक करन्नम अद दायकत्वयन् दिकक् तियेन अंबलंगोट हिरिकटी पार नंबर තුනෙන් එක නිවසේ එම් තුසාරි දීපිකාද සිල්වා පින්වත් මහත්මියත් එවැගේම කඩවත පහළ බියන්ගල ජයසිරි මහවතේ අංක 258 ඊ නිවසේ පදිංචි දිනේෂ් ප්‍රියංකර මහත්මාත් ඒ ඇත්තන්ගේ පවුල්වල පින්තුනොත් ඉතාම ගෞරවයෙන් මේ දේශනාවේ දායකත්ව දරනවා. ඉතින් ඒ සියලු දෙනාටම අපි මේ බලාපොරොත්තු වෙන සපරමනේ සඵල කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සෙත් ප්‍රතමින් අද ධර්ම දේශනාව ආරම්භ කරමු. එහෙනම් අපිට මේ සෙනසුරාදා පින්බර උතුම් ධර්ම දේශනාව සිටිනක සතුව ඔබ ජීවිතයට අවබෝධයක් සොයමින් ජීවිතේ යම් කිසි ආකාරයකට ධර්ම අවබෝධය කරාම යන ඉලක්කය ඇති කරගෙන මේ දේශනාවට සහ දේශනාවෙන් අනුසුරුව පැවැත්වෙන සාකච්ඡාවට සවන් දෙන බව අපි ඉතාමත්ම හොඳින් දන්නවා. අපිට පින්වත්නි අද සාකච්ඡා කරන්න ලැබෙන දේශනාව බුදුරජාණන් වහන්සේ යම්කිසි නිර්මාණාත්මක විදිහට පෙන්වලා දුන්න දේශනාවක්. උන්වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය විවිධ විදිහට ගලපනවා. උන්වහන්සේගේ තියෙන අවබෝධය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි ඇති කරගත් මහ කරුණාව නිසාම පින්වත්නි පුදුමාකාර විදිහට ශ්‍රාවකයන්ට දැනෙන විදිහට ශ්‍රාවකයන්ට තේරෙන විදිහට නොඑක ආකාරයෙන් උපමා උදාහරණ ගලපලා
ඉතාම සරලව කියගෙන දැන් බලන්න අද අපිට මේ සාකච්ඡා කරන්න ලැබෙන සූත්‍රයේ ගත්තම සම්පූර්ණයෙන්ම පිටවසින් උපමා වලින්ම පිරුණු දේශනයක් ඒ කියන්නේ සංකර උපමාවක් මත පිහිටලා සිද්ධ වෙච්ච දේශනාවක් මේ දේශනාවේ නම නගරූපම සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන නගරූපම කියලා කියන්නේ නගරයක් උපමා කරගත්තු කියන එක ඕපම මෙතන ඕපම කියලා උපමා කියන වචනෙම තියෙනවා එහෙනම් මේ දේශනාව සම්පූර්ණයෙන්ම පින්වත් උපමාවක් විදිහටම යන දේශනය ඒ නගරයක් උපමා කරගෙන දැන් අපිට ලංකාවේ තියෙන ඕනම නගරයක් ගියාම සාමාන්‍යයෙන් බොහෝ විට ඒකාකාරී ස්වභාවයක් නගරයක තියෙනවා ඒ නගරයක පිහිටි යම් කිසි ක්‍රමවේදයක් යම් පැලැස්මක් තියෙනවා ඒ නගරයක බොහෝ විට තියෙන දේවල් තියෙනවා අපි කියමු රෝහලක් පොලිස් ස්ථානයක් බස් නැවතුම් පළක් වගේ ඇතැම් දේවල් තියෙනවා ඒ නගරෙට අනන්‍යයි වගේ කියලා හිතෙන ප්‍රාදේශීය ස්වභාවයක් එහෙම නැත්නම් පළාත් ස්වභාවයක් මොකක් හරි මේ වගේ ඒ පාලන ආයතන ආදී බව මේ නගරෙට සාමාන්‍යයෙන් තියෙනවා ඒ අදාපි දකින නගර පින්වත්නි හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ නගරයක් උපමා කරලා කරන දේශනාවේදී අපි මේ දකින අපේ හිතට නැගෙන අපි දැකලා තියෙන නගරයක් නෙමෙයි මේ කියන්නේ මෙතනදී පින්වත්නි බුද්ධ කාලයේ තිබුණ නගරයක ස්වභාවයක් තමයි මෙහි උපමා කරලා තියෙන්නේ ඒ කාලේ නගරය කියලා කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් රජතුමා ඉන්න ප්‍රදේශය ආශ්‍රිත කරගෙන අවට හැදෙන වෙළඳ නගරයක් මේ වෙළඳ නගරය රජතුමාගේ සම්පූර්ණ රාජධානිය තුල තියෙන හදවතක් වගේ මොකද ඒකට තමයි සිටුවරු විශාල ධනවතුන් හැමදෙනාම යන්නේ එතකොට සාමාන්‍ය මිනිස්සු සමහර ලාට ඒ නගරයෙන් ඇතුළත ජීවත් වෙන අය තියෙනවා නගරයෙන් පිට ජීවත් වෙන අය තියෙනවා ඒ නගරයකට පින්වත් මේ දෙන්නේ ස්වභාවයක් තියෙනවා විශාල ප්‍රදේශයක් එක්ක ඒ ප්‍රදේශ හරිම ආරක්ෂිතයි දැන් අද වගේ නෙමෙයි ඒකට ඒ ආරක්ෂිත නගරයක් හැටියට රජතුමත් ඉන්න රජතුමා ඒ නගරය ඇතුළත යම් කිසි දෙයකට කේන්ද්‍ර වෙලා ඒ නගරය තුල ඉන්න නිසා ඒ ආරක්ෂිත බව ඒ මුළු රාජධානියම රකින්න හේතු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භයේදී කියනවා ස්වාමීන් වහන්සේලාට මහණෙනි මේ නගරයක ආරක්ෂාවට ක්‍රම හතක් රජවරු මහන්තා කරලා තියෙනවා. එන්නේ කියන කොටකින් අහන්න ඔබ දන්නවා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා මේ නගර ඇහැට දකින්නේ නිසයන් වහන්සේලාට ආය අමුතුවෙන් මේවා ආගන්තුක කාරණාවක් නෙවෙයි. ඒකම සංඝසල දන්නවා මේ කියන හැම කාරණාවක්ම දැකලා තියෙනවා. අද අපිට සමහරවිට ලංකාවේ මේ වගේ ප්‍රදේශ ගැන අදහසක් නැතුණාට ඉන්දියාවේ යන අය සමහරවිට මේවැයි නැටබුම් හරි අදුතරමේ දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ නගරවල ඇතැම් මේ අපි දැන් කියන්නේ යන ආරක්ෂිත ක්‍රමවේද හතේ යම් යම් මේලා නැටබුම් බලන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම හත මොනවද මේ නගරයක් ආරක්ෂා කරන්න තියෙන්නේ මේවා හත සාමාන්‍යයෙන් හැම රාජධානියකම වගේ ඒ කාලේ රජවරු ගොඩනගනවා මොකද ඒ කාලේ රජවරු ගොඩක් කාලයක් ඔබ දන්නවා බයත් එක්කනේ ජීවත් වුණේ දැන් තිබුණ ලොකුම බය තමයි රජෙක්ව පුළුවනි තවත් රජෙකුට යටපත් කරන්න ඒ රජා බලවත් නැත්නම් ඒ රජා දුර්වලයි නම් ඒ රජා සාර්ථක ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ නැති රජෙක් නම් ඒ රජය අඥාන විදියට නම් ඒ රජයේ රස තුළ සම්පූර්ණයෙන්ම ආරක්ෂාව ගොඩනගලා තියෙන්නේ ඒ රජු බොහෝ කාලයක් වැඩගෙන කරන්නේ ඒක තමයි සාමාන්‍ය රජවරුන්ගේ ක්‍රමයේ තියෙනවා ඒකට ඊට වඩා බලවත් රජෙක් ඇවිල්ලා මේ රාජ්‍ය යටපත් කරලා යුද්ධයක් කියලා යම්කිසි මනාකායකින් හෝ මේ රාජ්‍ය අල්ලගන්නවා ඒ නිසා ඒ ප්‍රාන්ත රජවරු විදිහට එක එක ප්‍රාන්තවල ඉන්න ඒ රාජධානිවල ඉන්න රජවරු සුදුම ප්‍රයසින් තමයි ඉන්නේ. සමහරවිට නීදාගන්නේ බයෙන් කියලා කියනවා. අපිට ඔය රජෙක් ආරක්ෂාව හොයන එක ගැන රජෙක් කොච්චර බය වෙනවද කියන එක ගැන කියනකොට අපිට සිදුවෙනවා. ඔය වගේ ප්‍රාන්ත රාජ්‍යයක් රජකම් කරමින් හිටපු එක රජෙක් ඇවිල්ලා මහාන වෙනවා. ඔයත් අන්ට මේ
ස්වාමීන් වහන්සේ ගැන සමහර විට දැනගන්න ලැබිලා ඇති. ඒ තමයි අපේ බද්දිය හාමුදුරුව. දැන් මේ බද්දිය හාමුදුරුව කියලා දැන් අද අපි සමහර වෙලාවට අපේ පන්සල්වල ගිහිල්ලා දේශනය කරනකොට අපේ බද්දිය හාමුදුරුව කියවම අපේ ධර්ම කපිටියන් වහන්සේ නමක් සිහිපත් වෙනවා ඇතැම් දෙනාට. ඉතින් අපේ කල්යාණ මිත්‍ර මාවලනේ බද්දිය හාමුදුරුව ඇතැම්මයිට බද්දිය හාමුදුරුව කියලා කිව්ව ගමන් උන්වහන්සේ සිහිපත් වුණාට මම ඉතින් කියනවා නෑ නෑ මේ ඒ කාලේ බද්දිය හාමුදුරුව කෙනෙක් කියලා. ඒ ඉදා පින්වත් මේ බද්දිය කියන නමින් හාමුදුරුව කීප නමක් බුද්ධ කාලෙත් වැඩ හිටියා. ඔබට මතක ඇති පත්වග ස්වාමීන් වහන්සේලා අතරේ සිටියා වප්ප බද්දිය කියන බද්දිය හාමුදුරුව. මේ අපි කතා කරන්න යන බද්දිය හාමුදුරුව රජෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කොහේරි ගහක් මුලක ඔය ඊගහක් තැනක ගම්යුරක වාඩි වෙලා විතරම කරන්නේ භාවනා කරන එක. හැබැයි හාමුදුරුවෝ කියනවා ඔය කොහේරි ගහක් යටට ඉන්න ගමන් විතරම කියන කතාවක් කියනවා. හාමුදුරුවන්ගේ කටින් යම් කිසි මේ වචන පිට වෙනවා. දැන් මම ඔබට සිංහලින් ඔබට තේරෙන විදිහට කියනවනේ ඉන්න ගමන් කියනවා. අපාස්කප්ප කියලා කියනවා. ඒක හැම කිසිම හාමුදුරුවන්ගේ කටේ තියෙනවා. දැන් මේ අර අපාස්කප්ප කියලා අපි කියන වචනය ඒ කාලේ උදෙන් පාලි වචනෙන් කියන්නේ අහෝ සුඛං. සැපස් කියන්නේ සුඛනේ. ඒකට අහෝ සුඛං. මේක තමයි අප්පා කියන සැපෘෂා සැප කියලා ඒ විදිහට දැන් මේ අහෝ සුඛං කියන්නේ හාමුදුරු ගහක් යටකට වෙලා ඉන්නකොට මේක වෙන අනි හාමුදුරුවෝ විසු මේ හාමුදුරුවෝ අනිවාර්යෙන්ම අර දී කාලේ රජකම් මතක් කියලා දුක හිතෙන්නේ. හාමුදුරුවෝ දැන් මේ දවස්වල කොහොමද ඉන්නේ කක් නෑ අනිවාර්යෙන්ම සිවුරු අරගෙන යන්නේ. එහෙම සමහර විකාගෙන ඉන්නවා. එතකොට එන්නේ හාමුදුරුවෝගෙන එතනම අය සමහරලාට වගේ හොඳ ධනවත් අයගෙන හිම එනි හිතාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතෙන්දිත් මේ රජතුමයි හැටියට හිතේ ඉන්න ශා සැපදී කියනකොට හිතෙන්නේ ඒ කාලේ සැප මතක් කරේ තමයි මේ විදිහට ඉන්නේ. ඉතින් හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි හරි විනාශයක් වෙන්න යන්නේ අර කොම රජකම් අතහැරලා ආපු බද්දිය හාමුදුරුවෝ අනේ ස්වාමීනි මෙන්න දැන් ආයි ගාල යන්න වගේ හදන්න කියලා. ඇයි කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම ඉන්න කිසිම කියුගු වෙන්නේ නැතු. එන්න කියන්නේ කො බද්දියට. ඊට පස්සේ කිව්වා අපි දැන් බද්දිය හාමුදුරුවෝ වැඩියා නිකුත් කතාවක් නේ බුදුරජාණන් වහන්සේ ඇත්තද බද්දින්නේ අප්පා සතුකී කියනවා කියන අහෝසකංශය කියනවා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇයි යන්නවත් සිටලද බුදුරජාණන් වහන්සේ දැනගත්තත් අර සංඝයාගේ මානසිකත්වය තුල ඉඳලම යහන්නේ. එතකොට ස්වාමීනි මම එහෙම කියනවා කියලා. ඇයි බද්දිය? රජකම් ඉපා රජකම ආයෝ නේද? නෑ ස්වාමීනි. පුදුම කතාවක් කියනවාත් බුදුරජාණන් වහන්සේ දැන් බද්දිය හාමුදුරුවෝ මේ කියන්නේ සූදානම් වෙනවා. කියනවා ස්වාමීනි මම ඒ කාලේ ඔය රජකම් කරගෙන ඉන්නකොට අපි පුදුම විදියට ආරක්ෂාව හොයනවා. අපි වටා ආයුධ සම්බන්ධ මහා සෙබළු පුරවගෙන හැමතිස්සෙම ඒ ආරක්ෂිත වළල්ලක් යටතේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරගෙන පුදුම බයකින් ජීවත් වුණේ ස්වාමීනි. මට ඒ කාලේ රැට නිදා ගන්නවත් කිසිම විදිහක සැනසීමක් නැහැ. මම ඉඳට යනකොට ස්වාමීනි මට හිතෙනවා කාන්ත රජෙක් ඇවිල්ලා නිදියගෙන ඉන්නේ අතරේ හරි යුද්ධ ප්‍රකාශ කරලා මේ රාජ්‍ය අල්ලගෙන ඉන්නේ. මාව මරලා දාවිද. මම ස්වාමීනි බැසිකිලි කැසිකිලි කටයුත්තක් කරන්න යනවත් නිදාගත්තේ නැහැ. ඒ වෙලාවට තමයි මේ ආයුධ සන්නද්ධ තිබළු අපේ පිටුපස හැමතිස්සෙම අපිව ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. එච්චර තිබළු ඉඳලා ආයුධ සහිතව ඒ පිටේ පුදුම බයකින් ස්වාමීනි. දැන් ඒ විදිහට බයෙන් ජීවත් වෙච්ච මට අර විදිහට ආරක්ෂිත ක්‍රමවේද තිබිලා අද ස්වාමීනි එදා මමම මහ පුදුම විදිහට මේ ජීවිතය ගත කරමු. එදා බයකින් ඉඳලා අද කිසිම බයක් නැහැ. ඒ මොකද ඉතාම ස්වාමීනි මට තිබුණ ආයුධ සහිත සෙබළු ප්‍රමාණය අද වැඩි වෙලා නෙමෙයි. මේ සෙබළු එක්කෙනෙක්වත් අද නෑ. කිසිම ආයුධයකුත් නෑ. ආරක්ෂිත කිසිම ක්‍රමවේදිකුත් නෑ. මොනම විදියකවත් ස්වාමීනි
ඒ ආරක්ෂා කරන්න කියලා බාහිරින් ගොඩනගාගත්ත රජෙකුගේ ක්‍රමවේද නැතුව එදා තිබිලක් බය හිටිය මම අත කිසිම දෙයක් නැතුව බයක් නැතුව ගහක් මුලක වාඩි වෙලා හරිම දැනසීමෙන් මේ ඉන්නකොට දැනෙනවා ස්වාමීනි අහෝ සුඛං කියන. ඒක මේක අදිස් කියන්නේ මොකද? අත්දැකීමෙන් කියන්නේ. මේ වගේ දැන් මේ බුදුරජාණන් වහන්සේ රජවරු, රාජ්‍ය ඇමතිවරු, රාජ පුරුෂයෝ මේකුත් ඔය රජ කෙනෙකුගේ අත්දැකීම් සහ රජ කෙනෙක් වටා ඉන්න තිරිසක් අතර අත්දැකීම් කියයිත් මහණේලා හිටිනකොට දැන් ඉරණ්‍ය ඇයට බුදුරජාණන් වහන්සේ මේ කරන නගරෝපම සූත්‍රය හොඳට දැනෙනවා. මොකද ඒගොල්ලන්ගේ අත්දැකීමක් නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හොඳටම උන්වහන්සේගේ අතීත ජීවිතෙත් කියන උන්වහන්සේ මේ ආත්ම තුනත් ජීව ඉපදෙයිද සිද්ධාර්ථයන් වහන්සේ විදියට බෝසතාණන් වහන්සේ විදියට ඉදි උන්වහන්සේට අපේ රාජ්‍ය අත්දැකීම් මේ විදියට නගරයක් ආරක්ෂිතව තියදී ආරක්ෂිත නගරයක් ඇතුළ ආරක්ෂා වෙමින් සිටිය කාලයක් තියෙනවා. ඒ සියල්ල අත්දැකීමෙන් දන්න උන්වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි මෙන්න මේ ක්‍රම හත තමයි රජයක් රකින්න ඒ නගරයක් ආරක්ෂා කරන්න රජවරු අනුගමනය කරන්න කියලා ඔන්න කරුණ හත කියනවා. අපි බලමු දැන් ඔය රජෙක් මේ කාමයේ රැකගන්න හිතේ තියෙන බයින්ද මොනවද අනුගමනය කරන ඒ නගරේ පරිස්සම් කරගන්න තමන් විසින් නුවණ පාවිච්චි කරලා ඒ කටයුතු කරන ආරක්ෂිත පියවර හත මොනවද කියලා. පළවෙනි එක තමයි විශාල ගැඹුරකින් කාණුවක් හාරලා කාණුවක් විදිහට කියන්නේ මහා වලක් හාරලා උකු ගැඹුරකට ගලෙන් නිර්මාණය කරපු ඒතිකා සම්වේ කියලා මහා ගල් කුළුණක් හිටවන. මේ ගල් කුළුණ විශාල උසක් තියෙනවා. ඒ පොළවේ සිට තියෙන උස ප්‍රමාණයම පින්වත් මේ පොළවේ අතත් ඒ විදිහටම වල දාන. ආයි මොනම විදිහකින්වත් කෙලවෙන්නේ නැති මහා ස්තම්භයක්. ඉතින් මේ ස්තම්භය ඒ රාජ්‍යයක ආරක්ෂාවට කොච්චර වටිනවද කියන එක අපට තියෙන සියලු සිදුවීම් බොහෝ දේ නරඹන්න නොයෙකුත් දේට බොහෝ උපකාර වෙන කෙලවෙන්නේ නැති මහා ශක්තිමත් ඒ මහා ස්තම්භයක් සිටුනු. එතකොට මේ රාජ්‍යයක තියෙනවාකින් මහා පෞරක් තියෙන කියන්නේ තාපයක් කියලා අපි කතා කරන විදිහට විශාල දැවැන්ත තාපයක්. ඒක තාපයක් නෙවෙයි ඒක මහා පෞරක්. මේ පෞරේ ස්වභාවයේ ඉදිරියට අපි කියන ඔබට පෞරට පිටින් කියන විශාල කාණුවක්. ඒක ගැඹුරත් එහෙමයි පළලත් එහෙමයි මුළු නගරයම වට කරගත්ත විශාල කාණුවක්. ඒ කාණුව සමහර විට ගැඹුරක් න්දා කිසිම කෙනෙකුට ඒ කාණුවට බහින්න කරන්න බැහැ. ඒ කාණුවට අපි අහලා තියෙනවා ඒ කාලේ රජවරු මහා භයානක සැර කිඹුලු දානවා. ඒතකොට කිව්වා කි මේ වගේ කිඹුලු දාලා මේ කාණුව මුළු නගරේම වට කරලා තියෙනකොට ඔය ජලය හරහා කෙනෙකුට එකපාරටම මේ පවුර ළඟට ලං වෙන්න බැහැ. ඒ මහා කාණුව පළල්ලු ඒ කාණුව මේ නගරේ ආරක්ෂා කරන්න හදන එක පියවරක්. ඒක තමයි උඩ මේ කරුණු හතේ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔය නගරේ වටා යන පවුරක් එක්ක තියෙනවාටි උස්සු මාර්ගයක් තියෙනවා කියන එක. ඒ උසට හදපු මුළු පවුර වටාම ඇවිදගෙන ගිහිල්ලා නගරේ වටේ සිද්ධ වෙන බොහෝ තොරතුරු සොයා බලන්න ආරක්ෂක අංශයට හැකියාව තියෙන පුළුල් මාර්ගයක් තියෙනවා මේ පවුරක් එක්ක වටේට ගිය මාර්ගයක්. ඒකට පවුරෙන් එළියේ තියෙන කාණුව ජල කාණුව පවුරෙන් ඇතුළේ තියෙන උස්සු මාර්ගයක්. ඒකට මේ මාර්ගය තුන්වෙනි කරුණ. හතරවෙනි එක තමයි ඕනම නගරයක තියෙනත් රජෙක් රාජ්‍යයක් පාලනය කරන මහා නගරයක අවිගබඩාවක් තියෙනවා. ඒ අවිගබඩාව දක්ෂ විදියට අවි රැස් කරගත්ත රාජධානියක ඒ ගබඩාව හදවතක් වගේ උච්චර සිබලු හිටියක් වැඩක් නෑ. ඕන තරම් ඕන වෙලාවට ගන්න ඇති තරමට ආයුධ තියෙන හොඳ ආයුධ ගබඩාවක් තියෙනවා. හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ
බුදුරජාණන් වහන්සේ වදාළ මේ රාජධානී මහ සෙබළ සේනාවක් ඉන්න විවිධ දේට දක්ෂයි. ඇත්තු හසුරවන කොට ඇත්තු හසුරවන්න දක්ෂයි. අශ්වයන් හසුරවද්දී අශ්වයෝ හසුරවන්න දක්ෂයි. දුනු හසුරවන කොට දුනු හසුරවන්න දක්ෂයි. ඉතින් මේ විදිහට ඕනම දෙයකට කඩු හසුරවනවා නම් කඩු හසුරවන්න දක්ෂයි. සියලුම හැකියාවලින් දක්ෂ මහා සෙබළ බලකාය. ඒ බලකාය කියන වචනයත් මේ දේශනාවේ තියෙනවා. එතකොට ඒ බොහෝ වූ සෙබළ බලකාය හිටියේ නැත්නම් කොච්චර ආයු තිබුණත් වැඩක් නැහැ කියනක ඇතුළත්. එතකොට ආයු තිබුණත් වැඩක් නැහැ, සෙබළු නැතුව සෙබළුන් කියට වැඩක් නැහැ, ආයුධ නැතුව. ඒ තමයි හතර සහ පහ කියන කරුණ දෙක. මේ නගරයේ ආරක්ෂාවට අනුගමනය කරන එක ආරක්ෂිත පියවරල් දෙයක්. දැන් ඒකට හයවෙනි කාරණේ මොකද්ද? ඔය ඔක්කොමත් හරි මේ නගරේ තියෙන යම් කිසි ඇතුල් වෙන පිට වෙන දොරටු තියෙනවනේ. ඔය දොරටු ළඟ ඉන්න ඕනේ ඉතාම සූක්ෂම කල්පනාවකින් ඇත්තට ගිහින් ඉන්න දක්ෂ දොරටු පාලකයෙක්. ඒ දොරටු පාලකයෙක් කියන නැත්තම් ඒ රාජ්‍යයට සමහර වෙලාවට අවදානම් සහිතය ඇතුල් වෙනකොට ඒ වගේ අවදානම් සහිත කෙනෙක් ඇතුල් වීම පිළිබඳව සීලක් තියාගත්තු දොරටු පාලකයෝ අනිවාර්යයෙන්ම කල්පනාවෙන් අවදානෙන් මේ රාජ්‍යයක ඉන්න ඕනෙමයි. ඒ දොරටු පාලකයන් නැත්තම් ඒ රාජ්‍යයක අසුරන් ඕන වෙලාවක ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට හත්වෙනි කාරණේ තමයි උස්සු පළල්ලු මහා දැවැන්ත එම සිදුරක් නැති මහා ශක්තිමත් ඝන ශක්තිමත් පර්වතයක් මේ රාජ්‍ය වටාම ඉදිනවා. එතකොට ඒ පර්වතයේ තිබෙනත් අක්‍ර ගණනාවක විශාල මේ නගරයක් වට කරගත්තු පර්වතයක්. ඒ පර්වතයේ මහා දැවැන්තයි. එතකොට ওই තමයි හත්වෙනි කාරණා. දැන් අපිට පේනවා මේවත් රටක් රකින්න රාජ්‍යයක් රකින්න අවශ්‍ය කරුණු. ඒවා හැම රටකම හැම රාජධානියකම ඒ කාලෙත් තිබ්බ අදත් තියෙනවා. ඒවා එකක් තියෙනවා. සමහර ලාට රටක රට බාර ගන්න ඇතැම් රජවරු මේ වගේ ආරක්ෂිත කීවරවල් අත්හැරලා දාන්න කටයුතු කළොත් තියෙනවා. ඒකේ රාජධානී කියන ආරක්ෂාව අනිවාර්යයෙන්ම බිඳ වැටීමක් වෙනවා. දැන් අපිට හිතෙනවා සමහර වර්තමානයේ මේ වගේ ආරක්ෂිත වැඩපිළිවෙල සමුදා කඳවුරු ඒ වගේ නොයෙක් දේවල් තියෙනවා. රටේ ආරක්ෂාව නැති වෙන ප්‍රදේශවල ආරක්ෂාව නැති වෙලා රටේ බොහෝ මහජනතාව මිය පරලව යන විදිහට බෝම්බ පිපිරිච්ච ඉතිහාසයක් අපිට තියෙන නිසා ඒ ඉතිහාසෙ පින්වත් මේ රට තුල ආරක්ෂිත දිය යුතු ප්‍රදේශ හැටියට ඇතැම් ප්‍රදේශවල හමුදා කඳවුරු මේ වෙද්දී ඇතැම් විට අපිට තේම ඉවත් කරගෙන යනවා. එතකොට මේ රටේ රාජ්‍ය ආරක්ෂාවට තිබිය යුතු පියවර තමයි පැහැදිලි කරන්නේ. හරියට දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ නගරය ආරක්ෂිත වෙන්න රජතුමා දක්ෂ දොරටු පාලකයා කියන එතකොට දොරටු පාලකයා හැම තිස්සෙම හෙවිල්ලෙන් ඉන්න ඕනේ. මේකට කවුද එන්නේ, කවුද යන්නේ, ඒ හෙවිල්ල තියෙනවා. රජතුමා හිතුවත් යුද්ධයක් තියෙද්දි විතරයි දොරටු පාලකයා ඉන්න ඕනේ. ඒ නගරේ තියෙන හතුරු ගැන සැලකිලිමත් වෙන්න යුද්ධ තියෙන කාලේ කියම ඇති. ඊට පස්සේ ඉතින් ඕන මිනිස්සුෙකුට නිදහසේ නගරයට ඇතුල් වෙන්න, නගරෙන් එළියට යන්න ඕන මිනිස්සුෙකුට නිදහස ජීවිතයෙන් දොරටු පාලකයෝ ඉන්නව නැහැ හේවිල්ලට. එහෙම කියලා රජතුමා දොරටු පාලකයෝ කවදාකවත් අයින් කරලා දාන්නේ නැහැ. එයාද අපිට පේනවා මේ රටේ ඉතින් අල්ලපු රටේ ඉන්න ඇතැම් අය අපිට අපේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ලැබුණේ අල්ලපු රටින්ම තමයි. උන්වහන්සේත් අපේ රටේ අල්ලපු රටේ. හැබැයි වගේ මේ රටක ආපු ඔය ඉන්දියාවෙන් ආපු සියලු දෙනාගේ අපිට පේනවා අපිට දෙයක් ආදරෙන් දීලා යනාවේ එකම එක කෙනයි අපි දන්නේ ඉතිහාසෙ. ඒ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ. ඒතර උන්වහන්සේ සංගමිත්තා කරමින් වහන්සේ ඇතුළු මහ පිරිසක් ගෙනාව අපේ රටට ආරක්ෂාව හදන්න, අපේ රට ලස්සන කරන්න, අපේ රට අවබෝධාත්මක කරන්න බොහෝ දේවල් ගෙනාවා. ඒ දේවල් ඉන්දියාවෙන් අපිට ලැබුණට අනිත් හැමෝම වගේ ඉන්දියාවෙන් අපේ රටට ආවේ අපේ රටේ තියෙන දේ හූරගෙන යන්න. කාලිංග මාගලා ආදී මොහොත් වෙන ඉතිහාසයේ මුලක වේලබන්නකොට මේ වර්තමානයේ රටපාලනය කරන බෞතරයක් දෙනාට කිව්වත් අන්තරනේ පාර්ලිමේන්තුවේ එක කෙනෙක් ඉන්නවා කියන එක අපි දන්නේ නැහැ. ඔය රටේ ඉතිහාසය ගැන හරි ආකාර අවබෝධයෙන් අධ්‍යයනය කරනවා. ඒකකොට ඉන්දියාවෙන් බොහෝ දෙනා මේ රටේ තියෙන දේ අරගෙන යන්න එද්දී මේ රටේ ආරක්ෂාව නැති කරන්න
ඉතිහාසයේ ඕනතරම් ඉන්දියානු ඇවිල්ල මේ රටේ කාන්තාවන් දුෂණය කරමින් මේ රටේ තියෙන වස්තු භෝග විනාශ කරමින් මේ සිදුවට කටයුතු කරපු ඉතිහාසයක් අපිට තියෙන නිසා මේ ආරක්ෂිත දොරටු පාලකයෝ වගේ යම් කිසි නගරයක ඉන්න සෙබළ අපේ විතරම හමුදා බංකර වේවා මොනවා හරි දේවල් පිහිටවලා තියෙනවා නම් ආරක්ෂාව නැති වූ ප්‍රදේශවල ඒවා තියෙන්නට ඕනේ. එතකොට මේ ආරක්ෂිත ක්‍රමවේද ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ මේ රටක් පාලනය කරන රජෙකුට කොයි විදිහටද රාජ්‍යයක් ගෙනියන්න ඕනේ කියලා කියන්න නෙමෙයි. ඒක ඔබ දන්නවා බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ නේ රටක් පාලනය කරන හැටි කියන්නේ. රට පාලනය කරන හැටි දැනගන්න රජතුමා බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක රජතුමාගේ යටතේ තියෙන වැඩක්. බුදුරජාණන් වහන්සේ මේ කරන්නේ මොකද්ද? උන්වහන්සේ සංඝයාට මේ ටික කියලා දුන්නේ සංඝයාටත් කවදාහරි නගරයක් කරනකොට රටක් පාලනය කරන පාර්ලිමේන්තුව එහෙම යන්න සූදානම් වෙනකොට මේ වගේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න කියලා උගන්වන්න නෙමෙයි නගර උපම සූත්‍රණ හදවදාලේ. උන්වහන්සේ මේ කරන්නේ අපි තුලත් තියෙන යම් කිසි නගරයක්. ඒ අපි තුල තියෙන රාජ්‍ය අපේ සිත නම් වූ මේ නගරය ආරක්ෂා කරගන්න මේ ක්‍රමවේද වලට සමානව ගලපලා උන්වහන්සේ පෙන්වලා දෙනවා හරිම නිර්මාණාත්මක විදිහට. දැන් මේකෙදි මේ ක්‍රමවේද හතට අමතරව තවත් කරුණක් කියනවා. කොච්චර ආරක්ෂිත වැඩපිළිවෙල හදුවත් වැඩක් නැහැ. සමහර විට අපි තමු නගරේ වට කරන හතුරු නගරේ වට කරලා සම්පූර්ණයෙන් නගරේ ඉන්න කිසි කෙනෙකුට එළියට යන්න බැරි වෙන විදිහට ආරක්ෂාව නැත්තර නැති වෙච්ච විදිහට මුළු රටම ඒ මුළු නගරෙම ආමිගේ ඒකේ වලක්කුගේ මේ දිදැන් මේ එළියින් හතුරන්ට ඇතුළට එන්න බැරිකම තියෙනව අර කිව්ව කානු නොයෙකුත් දේවල් එක්ක. ඒ මහා පර්වතයක් එක්ක. හැබැයි ඊට පස්සේ කියනවාට මේ හතුර වට කරලා එළියට යන්න බැරි විදිහට හිරසලොත් ඇතුළේ ඉන්න කිරිස ආරක්ෂිත වෙන්නත් ඕනේ. ඒ ඇතුළේ ඉන්න කිරිස ආරක්ෂිත වෙන්න නම් ඇතුළේ ඇතිතරමට ජලය තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අර ආරක්ෂිත පියවර හතට පස්සේ ජලය ආහාර ආදී හතරකුත් තියෙනවා. මේ හතරත් ඇතිතරමට තියෙන්න ඕනේ කියලා. ඒ මොනවද? ජලය මිනිසුන්ට ඕනේ, සත්තුන්ට ඕනේ, ආරක්ෂිත යුද්ධයකට එහෙම යන්න ඕන අශ්වයන්ට, අලින්ට, ඒ වගේම මේ විදිහට තමන්ගේ එදිනෙදා ජීවිතේ පැවැත්මට උදව් කරන ගවයන් ආදී සත්තුන්ට නොයෙකුත් මේ විතරක් නෙමෙයි ඒකට හැමෝටම අවශ්‍ය කරන ජලය තියෙන්න ඕනේ. ඒකට ජලය කියනකොට ඔබ දන්නවා පින්වත්නි බොන්න විතරක් නෙමෙයි ආහාර පිළියෙල කරන්න, ඇඳුම් පැළඳුම් සෝද ගන්න, ශරීර සුද්ධ කර ගන්න, නොයෙකුත් පිරිසිදු කිරීම කටයුතු හැම දෙයකටම මේ ජලය ඕන කරනවා. ඒකට ඇත්ති තරමට ජලය ලබා ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් මේ නගරය ඇතුලේ රජෙක් හදනවා. ඊළඟට සහල් ආදී යව මේ විදිහට ආහාර පාන එළවලු පහේ බඩු එයාගේ ආහාර පාන බඩු පිළිල කරගන්න එක දෙවෙනි කාරණාව කියනවා. තුන්වෙනි එක කල මුං මෑ ආදී ධාන්‍ය වර්ග පැක් කරගෙන තියාගන්න ඕනේ. හතර දිසෙල් වෙඩරු ආදී බෙහෙත් සේප් ඇතිතරමක තියෙන්න ඕනේ. දැන් බලන්න සමහරවිට කොච්චර තිබුණු හිටියත් ආයුධ තිබුණත් ඉන්නත් අවශ්‍ය තරමට බෙහෙත් සේප් නැත්නම් එතකොට ආරක්ෂාවක් නැහැ. ඒ බිහිච්චේ සම්වාරෙම ඇතිකරමට තියෙන්නත් ඕනේ. යුද්ධකින් විතරන්නේ මේ සාමාන්‍ය ජනතාවද සියලු දෙනාට ඕනම වෙලාවක ලෙඩකදී දුකකදී නගරය ඇතුළෙම ඉඳලා ඒ බිහිච්චේ කරගන්න දක්ෂ වෛද්‍යවරු මේත්. ඒ තමයි හතරවෙනි කරුණ. ඔන්නෝ ජලය ආදී ඔය මං කියව කරුණු හතරත් අර ආරක්ෂිත පියවරවල හතට අමතරව තියෙන්න ඕනේ කියනවා. දැන් මේවෙන් සම්බන්ධයි නම් මේ නගරේ ඒ නගරය ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. නගරය හැමදාමත් ආරක්ෂිතයි. නගරය සතුරන්ට නිහිතින් ආක්‍රමණය කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ රටේ ඉන්න මිනිස්සු හරි සතුටින් ඉන්නවා කියනවා. දැන් අපි ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දෙය තමයි රටක් ආරක්ෂිත වෙන තරමට රටේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා. ඒතකොට රජතුමාගේ අතේ රටේ නායකයෙක් කී වගකීම තියෙනවා හැම තිස්සෙම. රට ආරක්ෂිත කරන එක ඒ රට ආරක්ෂිත කරන තරමට මිනිසුන්ගේ සතුට රැකිනවා කියන්නේ යම් කිසි රටක රටේ තියෙන ආරක්ෂිත බව නැති කරනවා නම් ඒකට මේ මිනිස්සුන් නැති කරලා තියෙන රටේ ඉන්න මිනිසුන්ගේ සතුට.
ඉතින් ඒතකොට එයා රටේ පාලකයෙක් වෙන්නේ නැහැ කවදාවත් රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තම් අපිට මතකයි එක්තරා කාලෙක මේ ආරක්ෂාව වෙනුවෙන් යම්කිසි මුදල් වෙන් කරනකොට මේ රටේ පාර්ලිමේන්තුවේ ඒ පාර්ලිමේන්තුවේ ඇතුළේම ඇතැම් නැති අමතිවරු මන්ත්‍රීවරු අතර ප්‍රශ්නයක් ආවා ඉනෑත කාලෙක ඒකට මේ දැන් යුද්ධයක් නැත්තම් ආරක්ෂාව වෙනුවෙන් කියලා ඔච්චර මුදලක් වෙන් කරන්නේ මොකටද මොන ප්‍රශ්න එතකොට රටේ ආරක්ෂාව හදන තරමට අනිත් සියලුම දේ පැවැත්මක් තියෙනවා ඒක තමයි ඇත්ත අපි මොන විදියට අධ්‍යාපනයට කොච්චර මුදල් වෙන් කරත් සෞඛ්‍යයට කොච්චර මුදල් වෙන් කරත් සංවර්ධන කටයුතු වලට මහමාර්ග ගොඩනැගීම් වලට මොනවට මුදල් වෙන් කරත් වැඩක් වෙනවද ආරක්ෂාව නැත්තම් ඉරක්ද ඉතින් ඒ වගේ තමයි රාජධානියක තියෙනවානේ ඒ රාජධානි ආරක්ෂාව හදන එක රජතුමාගේ තියෙන අංක එකේ වැඩපිළිවෙල කියලා මේ කියන කරුණුත් එක්ක අපිට තේරෙනවා එතකොට ඒ රජතුමා ආරක්ෂාව කියලා සිබලු ටිකයි ආයුධ ටිකයි ගැන විතරක් හිත හිතෙන්දලා මදි කියන එකත් විතර අපිට තේරෙනවා ජලයේ ටික පව ආරක්ෂිත ඒ දොරටු පාලකයෝ පව මේ සියලුම දේ වෙන පෞර පව ආහාර ටික දෙහෙත් ටික මේ හැමදේම ඒ ආරක්ෂාවට වැදගත් කියන එක අපිට පේනවා දැන් මේ කරුණු පෙන්නලා මම ඔබට කියවන්නේ බුදුරජාණන් වහන්සේගේ රටක් පාලනය කරන්න නගරයක් පාලනය කරන්න උගන්වන්න මිනිස් උදානම් වෙන්නේ කියලා උන්වහන්සේ විත පාලනය කරන්න උපකාර කරන තාත්තුන් වහන්සේ නමන්නේ ඒකට පින්වත් දැන් උන්වහන්සේ මේ දේශනේ කරමින් ශ්‍රාවකයාට මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ උන්වහන්සේ හරිම අපූර්වට මේ ආරක්ෂිත පියවරවල් හතක් ඒ වගේම අර ආහාර බෙහෙත් ආදී රැස් කරගැති යුතු කරුණු හතරක් අපිට කියලා කියවි ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසටම හරිම අපූර්වට ගලපලා පෙන්නනවා අපි බලමු දැන් මේ කරුණු හතට ඒ කියන අර ආරක්ෂිත පියවරවල් හතට උන්වහන්සේ කොහොමද මේ සිත රකින්න තියෙන කරුණු ගලපන්නේ කියලා පළවෙනි එක අපි කියේ ඒකිකා ස්තම්භය. ඒ කියන්නේ අර මහා ශක්තිමත් කුළුණ. ඒක ශෛලමය මහා කුළුණ. ඒකද මේ ඒකිකා ස්තම්භය සැලෙන්නේ නැති මහා ශක්තිමත් පීඨෝපු ඒ ස්තම්භය වගේ තමයි කියනවා ශ්‍රාවකයාගේ ඉති ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව එන ආරක්ෂිත පියවරවල හැටි පළවෙනි එක. ශ්‍රද්ධාවත් එන සැලෙන්නේ නැති විදිහට පීඨෝ ගන්නවා. එතකොට අර කුළුණ සැලෙන්නේ නැහැ කියන වචනේ වගේම ශ්‍රද්ධාවත් සැලෙන්නේ නැහැ කියන වචනේ කොච්චර වැදගත්ද මොකද කියන්නේ ශ්‍රද්ධාව හිලවුන ගමන් ඒ මිනිස්යාගේ ඉතුරු ටික ඔක්කොම වැටෙනවා අපි බුද්ධ කාලෙන් උදාහරණයක් කරන් බැලුවොත් දේවදත්තට මුල් කාලේ නිකන් යන්තම් අමුතු විදියට පිළිතෝපු ඒකම ශ්‍රද්ධාවක් තිබුණා නැත්තේ නේ මොකද දේවදත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්ක පුංචි කාලේ එකට හැදුන කෙනෙක් නේ ඥාති කෙනෙක්. එතකොට මහා පිරිසක් පාලනය කරන එක හින්දාම බුදුරජාණන් වහන්සේ ගැන යම්කිසි පැහැදීමක් තිබ්බම මොළි. ඉතින් එහෙමකක් වෙනවා සමහරවිට. ඒ කියන්නේ අපි අතරේ වුණත් අපිට පේනවා අපි මහාන වෙච්ච මුල් කාලේදී වාකින් අපි ඔය සාමාන්‍ය මොහේ කිඳපාති ගිහිල්ලා කොයි හරි කැලෑවකට වෙලා එහෙම වැඩ ඉන්න කාලේ අපි අපේ ගමතින් වැඩම කළොත් ඇතැම් වෙලාවට අපි ගම්හේ අපිව ගණන් ගත්තේ නැති ඇතැම් මිනිස්සු. ඒ කියන්නේ අද නිකම්ම හාමුදුරු කෙනෙක් විදිහට පින්දපා පිළිය දෙරපු දෙයක් නැතුව එහෙම ඇවිදගෙන යන හාමුදුරු කෙනෙක් ඉන්නකොට මේ අපිව දන්නේ කියන අය. සමහරවිට කොහොමද කියන්නා විතර නිසක් මේ ලොකුට ගණන් ගත්තේ නැති මිනිස්සු. අත මේ ඇතැම් වෙලාවට මාධ්‍යයකට ගිහිල්ලා ධර්ම දේශනාවක් කළා කියලා රටේ මිනිස්සු ටිකක් දැනගත්තා කියලා අද වෙනවා ටිකක් අර ඉස්සරට වඩා අමුතු විදිහට ගණන් අරගෙන හරි පැහැදීමෙන් එහෙම අර ප්‍රසිද්ධ වෙනකොට පහදින මිනිස්සු කියලා ගැටියක් ඉන්නවා. ඒ කියන්නේ ඒ ලාභ සත්කාර කීර්තික සංසා වැඩි වෙන තරමට ඒකේම හරි ශ්‍රේෂ්ඨයි කියලා හරි ලං වෙන කෙනෙක් ඉන්නවා. අනේ ඒක මහා ගත්පුරුෂ ගැටියක්. ওই ගැටිය දේවදත්ත වෙලෙකින්ම තිබ්බා. දේවදත්ත බුදුරජාණන් වහන්සේට මහා වෙනගත් ඉන්නවා. උන්වහන්සේ ආල පිරිසක් මහාන කරගෙන ඉන්නවා. උන්වහන්සේට රජවරු පවා හරියට ගරු කරනවා වඳිනවා. එහෙනම් අපි රජවුණාට
එහෙම හිතේදී දැක්ක රජු වුණාට රජෙක් කැවිල්ල අපිට වඳින්නේ නැහැ නේ තව රජෙකුට කවදාකවත් ප්‍රාන්තවල අනිත් රජවරු එහෙම වෙලා ධන ගහලා වඳින්නේ නැහැ නමුත් මේ බුදුහාමුදුරුව ආපු වැඩ පිළිලම අරු මේකෙදී ගෙලින්ම රජවරුත් කැවිලා ධන ගහලා වඳිනවා ඒක තමයි ක්‍රමයේ කියලා මුලින් උන්වහන්සේ ගැන පැහැදීමාව ඔය විදිහට එතකොට මමත් ඉතින් උන්වහන්සේ මස්සිනානි කියලා අපිටත් ඉතින් යන්තම් සමීපකමක් හිතවත්කමක් ඥාතිකමක් තියෙනවනේ අපිටත් ආඩම්බරයි කියලා එහෙම පැහැදීමකින් තමයි හිතේ දැන් පිළිවත්නි ත්‍රි ජාතිය පැහැදීම වැඩි කාලයක් යන කලින් ඒ කියලා තමන්ටත් තිබ්බනම් කියන හිතන ගාන තියෙනවා දැන් මෙතන උනේ එකයි එතකොට දැන් ඔබ බලන්න දේවදත්ත මුලින්ම සිල් රැකලා උඩට භාවනා කරලා සමාධිය හදාගෙන එනි ධ්‍යාන දියුණු කරලා සමාධිය හදාගෙන ඉර්ධිකාතිහාරය පාන්න පුළුවන් අභිඥාත් හදාගත්තා. දැන් එතකොට මේ ඉර්ධිපාතිහාරය පාන්න පුළුවන් තත්ත්වයට එනකොට දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තර ප්‍රඥාසය ගැන දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිකලෙස් වෙච්ච කෙනෙක් මහා ප්‍රඥාවන්ත කෙනෙක් ඕවා දන්නේ නැහැ. දේවදත්තට කියන්නේ ඉරිදි පාන්න පුළුවන් නිකං රජෙක් පිටි කියනනම් ඔච්චර ඔය අහසින් යනනම් බෑ දැන් උන්වහන්සේ සාමාන්‍ය රජෙකුගේ මත්තමක හැදිලා රජගම ඇතුළේ මේ කැලේවිල කොහොමද මහානෙච්ච ඉතින් දැන් උන්වහන්සේට උඩින් යන්න පුළුවන් මේ කිරදි තියෙනවා ඒ වගේම දැන් ඉතින් තියෙනවා ඒකට කිව්වස්නේ දැන් දේවදත්ත කොහොමද එයාත් පිටි ටික ගත්තා දැන් එයාට ඒ ටික ලැබුණාට පස්සේ දැන් දේවදත්ත කල්පනා කරනවා දැන් ශ්‍රමණ ගෞතමී මාතක දෙන්නම අපි ඔක්කොම එක ඥාතික මාසිනාල ඒක අපි පොඩි කාලෙකට සෙල්ලම් කරේ දැන් උන්වහන්සේට විතරක් නෙමෙයි මටත් පුළුවන් දැන් ඉරිදී ඉතින් එතකොට උන්වහන්සේගේ යටති කෙනෙක් විදිහට මම මොකට දෙන්නේ මාත් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා මමත් වෙනම ස්වාධීන බවක් ගොඩනගා ගන්නවා කියලා මම හිතෙනවා ඒකත් එක්ක තමයි මෙයාගේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු ශ්‍රද්ධාව බිල වැටෙන්නේ එකෙනේ ශ්‍රද්ධාව අපිට පේනකොට කෙලවෙන ශ්‍රද්ධාවක් නේ. උන්වහන්සේ ගැන දැන් තීක්ෂ පැහැදීම නෑ. දැන් තියෙන්නේ දැන් මමත් ඒක ගොඩනගා ගන්න ඕනේ කියන පැහැදීම. එතකොට අර තිබුණ පැහැදීම නැත්තරම නැති වෙලා දැන් සමන්ත මේ දේවල් එකතු කරගන්නේ බලාපොරොත්තු මත සම්පූර්ණයෙන්ම කජවරු සමන්ත සමීප කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන අපහදෝමි. උන්වහන්සේගේ ජීවිතේ නැති කරලා හරි මේක මම ගන්න ඕනේ කියන මතය තුළ එහෙම නැත්නම් සංග්‍යා බිලෝල හරි පිටිකක් මගේ පැත්තට ගන්න ඕනේ කියලා දැන් යන්නේ ඒ පැත්තට. අපිට පේනවා එතකොට සම්පූර්ණයෙන්ම දේවදත්තගේ හිතේ ආරක්ෂිත බව නැත්තරම නැති වෙලා ගියා. ඒ අර ශ්‍රද්ධාව නැති වෙච්ච නිසා. එනිසා ඕනම කෙනෙකුගේ ශ්‍රද්ධාව හෙලවුනොත් ඉන්වත් සියල්ලම හෙලවෙන්න පුළුවන්. එනිසා ඒකා ස්තම්භයක් නගරයක හෙලවෙන්නේ නැති වෙන්න පිළිතෝනෝ වගේ ශ්‍රද්ධාව කියන එක හෙලවෙන්නේ නැතුව තියෙනවා. දැන් අද අපිට සමහර ලාවට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව ඉලවෙන්න හරි චූටි දෙයක් ඇති. සමහර වෙලාවට මිනිස්සු පොඩි දෙයකදී අපිට එකම වෙලාවට කතා කරනකොට අපි අහලා තියෙන දැන් මාමුදුරුවන්ට මිනිස්සු කියනකොට ඔබ වහන්සේලාගේ අහපු බණ දැන් ඔය එහෙමද කියන්නේ අපි මේ ශාසනයට පහදින්නේ එහෙමද අපිට එකම වෙලාවට extra දේශපාලකයෙක් කිව්වා කියලා අපි අහලා තියෙනවා. ඒ දේශපාලකයා කියනවලු මේ හොඳ බෞද්ධයෙක් කියලා කිව්ව දේශපාලකයෙක්. මිනිස්සයා කියනවලු මේ සමන්ත විපක්ෂ වෙච්ච මන්ත්‍රීවරු ගැන ඔය මිනිස්සු හොරකම් දූෂණ කීච්ච මිනිස්සු ඔය මිනිස්සු යහතින් හිටියොත් කියන මම බුදුහාමුදුරුව විශ්වාස කරන්නේ නැහැ කිව්වලු. කියන්නේ වැරදිකාරයෝ සැපසේ ඉන්නවා නම් බුදුහාමුදුරුව බොරුකාරයෙක්. මට එනම් බුදුහාමුදුර ගැන විශ්වාසන්නේ කිවලු. ආන්නේ ජාති කතා මිනිසු තුළ මේක විදිහට අපිට අහන්න ලැබෙනවා. සමාජලාවට කියනවාදී ගමේ ඉන්න අපරාධකාරීක් හරි ලස්සන ජීවත් වෙන දැක්කොත් එහෙම බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම නැති වෙන මිනිස්සු ඉන්න. ඒ කියන්නේ මේව මේ පව් කියලා කියන ඒවා බොරු තේ ඉන්න හරි අගේක. අන්නේ වගේ ශ්‍රද්ධාව හෙලවෙනවා හරි චූටි චූටි දේවල් වලට. මේ ශ්‍රද්ධාව කියන එක ිරව හෙලවෙන්නේ නැති විදිහට මහා සම්බයක් විදිහට පිළිතෝ ගන්න පුළුවන් නම් කාට හරි අන්‍යයාගේ ශ්‍රද්ධාව තමයි තමන්ගේ හිත ආරක්ෂිත කරන්න තියෙන පළවෙනි පියවර. දැන් බුද්ධ කාලේ ඇතම් ශ්‍රාවකයෝ හිටියා අපිට මතකයි ඒක දක්ෂ
ගිහි මහත්තේ මෙතුමා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ওই කතාව යන්න හේතුව එක කෙනෙක් බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණාවක් වැරදියට කියාගෙන යනවා එයා වෙන විදිහකට හදාගෙන ඒ වැරදියට කියන කෙනාට මේ මහත්තයා කියලා කිව්වලු ඔහොම නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඔබ පෙන්වලා තියෙන මේ විදිහටයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් කියලා කිව්ව එක අර මිනිහයා තුනක් තුනක් ගලා සීගියන. දැන් ඉතින්දී මෙයා හතරක් කියලා පෙන්වලා දෙන්න කොච්චර උත්සාහ කරත් අර මිනිහයා පිළිගන්නේ නැති නේ. ඒ කියන්නේ බුදුහාඳුරු වුවත් මට තේරෙනවානේ මේක මේ තුනම තමයි. කියලා අර මිනිහයා දැන් එයාගේ මතෙම ඉන්නවා. මේ ගුණවන්ත පුණ්‍යවන්ත මහත්තයා ඉතින් මේ කරුණු හතරක් කියලා තහවුරු කරලා කියලා දෙන උත්සාහ කරපු මහත්තයා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කියන ස්වාමීනි මේ මිනිහයා කොච්චර ගලත් හදාගන්න බැරුණාද ස්වාමීනි මේ මුළු ලෝකයාම එකතු වෙලා ඔබ වහන්සේ කියා දුන්න දේශනාවෙන් පිට ගිහිල්ලා ඒගොල්ලෝ වෙන මතයක ගියොත් ඒ කියන්නේ ලෝකයාම එක පැත්තක ඔබ වහන්සේ පණිපැත්තක වුණොත් කියන මම ස්වාමීනි ඔබ වහන්සේගේ පැත්ත කිව්වා ඒ හරි වටින කතාවක්. අපි ඉස්සෙල් නෑත කාලෙකත් එක්කලා ප්‍රබල ශිෂ්‍යපාලකෙකුට ඔය කතාව ළඟ හිටිය කෙනෙක් කියනවා අහගෙන මාධ්‍යවේදියා කියලා කියනවා. ඔබතුමාට ඔබතුමාගේ නෝන ඇතුළු කොට සියලු දෙනාගෙම ඡන්ද නැති වුණා මම මගේ ඡන්ද දෙන්නේ ඔබතුමාට කියලා. ඒ කියන්නේ අර මේ පොත ඔය කතාව ගලප ගන්න ඉච්ච බුදුරජාණන් වහන්සේ කදාර ශ්‍රාවකයා කියව ගත්තා. ඉතින් අපිට ශ්‍රාවකයෙක් විදියට තේරෙන්නේ අන්න ඒ වගේ පැහැදීම. ලෝකයා මුස පැත්තකට ගියත් මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. එහෙම ශ්‍රද්ධාව, එහෙම ගෞරවයක් තියෙනවාකි සැලෙන්නේ නැති ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක මොන විදිහකින්වත් කොල්ලන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේට සමහරවිට අභූත චෝදනා කරගෙන එනකොට ඔය සිංහ මානවිකාලගේ සුන්දරිලගේ ඉච්චේ කියලා සමහර මිනිස්සු දෙපැත්තට වැණි වැණි චකිතෙන් හිතේ ඉස්සවස්සක් තිබුණා. එබැයි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා හොල්ලන්නේ මොකකින්වත් බැරි වුණා. ඒගොල්ලෝ ඔක්කොම ඉති ලෝකයාම සුපත්ත සිටිය මම බුදුරජාණන් වහන්සේට කිව් කියලා. පින්වත්නි, මේ ඒකයි ස්තම්භයක් වගේ නෙලවෙන්නේ ශ්‍රද්ධාව. මේ වෙලාවේ මේ නිත්‍යයෙන් සිටින තසපෝ ශ්‍රවණය කරන පුණ්‍යවන්ත ඔබට ඇති වේවා කියලා අපි සිහිපත් කරනවා. ඔබට ආශිර්වාද කරනවා. අපි බලමු ඊළඟට මේ දෙවැනි ආරක්ෂිත කාරණාව ඒ තමයි අර ගැඹුරු පළල්ලු දිය අගල ඒ දිය මහ ලොකු කානුව සිඹුල්ලු දාලා තින්න අපි කියේ විශාල කානුවක් තියෙනවා කියලා පවුරෙන් පිට ඒකට ඒ රාජ්‍ය වටාම දිය මහා දැවැන්ත කානුව ඒ දිය අගල බුදුරජාණන් වහන්සේ පෙන්නවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකී කිසිසක් නැතින තියෙන මේ ඉතනම් නගරය ආරක්ෂිත කරන ඒ දෙවෙනි කාරණාව තුළින්දි ගලපන්නේ ලැජ්ජාව. ත්‍රිවිධ සුචරිතය ඇති කරගන්න ඕන කරන දුෂ්චරිතය කෙරෙහි යන ලැජ්ජාව. ඒක තමයි දියාගල වගේ තියෙන්නේ. වටවෙච්ච දියාගල. පින්වත්නි, දියාගල හින්දා ඒකෙන් ඇතුළට කාටවත් හතුරෙකුට එන්න බෑ කියලා අපි කිව්වනේ. දියාගල කිඹුල්ලු සීම ගැඹුරයි ඔක්කොම ඒ කාරණාත් එක්ක දියාගලෙන් බැහැලා එන්න කෙනෙකුට බෑ. ඒක මහා විශාල පළල්ලු ගංගාවක් වගේ වටේට තියෙන දියාගල. එතකොට ලැජ්ජාව අන්නේ වගේ දියාගලක් විදිහට තියාගත්තම ඒකත් අර වගේ හොඳ ආරක්ෂිත වැඩ පිළිල. මොකද ඕනම අපසල් කරුණකට ලැජ්ජාවක් ඇති වුණොත් තියෙනවා. ඒක කරන්න ලැජ්ජයි කියලා කියන්නේ සමහරවල් ලෝකයට තියෙන ලැජ්ජ වෙන තැන්වල තියෙන කරේ නැතුණාට නොපෙනෙන තැන ලැජ්ජ වෙන්නේ නැහැ සමහරවල්. කෙනෙක් ඇතැම් අකුසල් තියෙනවා තේන් නැතුව කරන්න පුළුවන්. හොරෙන් කරන්න පුළුවන්. එහෙම හොරෙන් කරන තැන්වලදී සමහර විපාකින් ඉන්නේ තේන තැන දිනම් මිනිස්සුන්ට අහුනොත් තේන ලැජ්ජයි කියලා තේන තැන නොකර හොරෙන් කරන තැනදී තමයි මේකෙදි කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද කාටවත් තේින්නේ නැහැ. එහෙම එකයි. නමුත් ධර්මයේ හරියට දන්න කෙනා දන්නෝ නොතේනන තැන තුන සමන් කරන වරද දෙවියන්ට තියෙනවා. ඒ කියන්නේ තමන් කයින් වචනේ මේ පිටකරණ කරන්නේ සිතින් හිතම දේකව දෙවියන්ට පේන. තමන් ඉන්න ප්‍රදේශයක ආශ්‍රිතව ඉන්න භූමාට දෙවියෝ වෙනවා. ඒකට ඉරණි භූමාට දෙවියන්ට තමන්ගේ හිතේ ඇති වෙන සිතුවිලි පවා පේනවා. ඒ කියන්නේ දකින්න දෙවියෝ ඉන්නවා.
දෙවියන්ටත් මේ වෙන වැඩ නැතුවට අපේ ඉස්සල බල ඉන්නවා කියන එක නෙමෙයි මේක තේරුම. දකින්න පුළුවන්කම තියෙනවා කියන එක කියන්නේ. ඒකවල පින්වත්නි ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ හිතුවා මේ කන්නාවෙන් ඉගෙන ධර්මයක් මම මේක කියන්න ගියොත් එහෙම ලෝකයා පුදුමාකාර විදිහට මේ ධර්මය ප්‍රතික්ෂේප කරයි මේක පිළිගන්න එකක් නෑ මම අපහසුතාවයකට පත් වෙයි කියලා හිතුවම ඒ නිසා මම ධර්මයේ කියනෝදී නිදහසේ ඉන්නවා මේ තණ්හාවෙන් මිදෙන බණක් මිනිසුන්ට වැඩක් නෑ කියලා හිතනකොට ඔබට මතක ඇති සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ආරාධනා කරනවා මේ ස්වාමීන් වහන්සේ ඉන්න දැක් හිතුවා නේද මේ ඉන්න එක ස්වාමීනි කෙලෙස් අඩු අයත් ඉන්නවා ඒ අයවිල්ලේ මේ ධර්මයේ කියන්නේ ඒ අයට මේ ධර්ම වටිනවා කියලා ආරාධනා කළා කියලා ඒත් අහලා ඉතින් අපිට කියන බුදුරජාණන් වහන්සේගේ ප්‍රවාහ සිිතේ ඇතුල් වෙච්ච සිතුවිල්ල දකින්න සාම්පති බ්‍රහ්මරාජය වගේ බලසම්පන්න කෙනෙකුට පුළුවන් වුණා දැන් මේ පහල ඉන්න සාමාන්‍ය භූමාට දෙවියන්ට මේ මොනම කාම මේ කාමයේ ඇතුළු කරගත්ත කාම ලෝකවලදී කිසි දෙවියෙකුටවත් ඒක ඒ වගේ හැකියන්නේ නැහැ හැබැයි අපි මෙතෙන්දී ඔබට මතක් කරන්නේ අපේ හිත කියවන්න ඔය දෙවියන්ට පුළුවන් ඒ සාමාන්‍ය අපේ හිත කියවන්න එතකොට අපි කාගෙන හරි වරදව පිළඹුනේ නැතත් කාගෙන හරි වරදව නිකන් සිතුවිල්ලක් සිතුවා ලැජ්ජා දෙවිවරු මොනවාටද දකින්න අපි හිතන්නේ හොරෙන් හිතන එක කාටවත් තේින්නේ ඒ නිසා ලැජ්ජාව තිබුත් තේින්නේ වගේ අර ගියාගල වගේ ගියාගලෙන් ඇතුළට කාටවත් එන්න බෑ වගේ ලැජ්ජාවෙන් ඇතුළට එන්න බෑ ලැජ්ජාවෙන් ඉඳලා එතනින්ම නවතිනවා එතකොට අපි හැමතිස්සම අකුසල අනුන් ගැන වැරදියට හිතන එහෙම නැත්නම් දුෂ්චරිතයට හිතන අකුසල හිතුවේලි වලට පුළුවන් තරම් ලැජ්ජ වෙන විදිහට හිතන්න පිට පුරුදු කරන්න ඕනේ. ඒක තමයි දෙවෙනි ආරක්ෂිත වැඩපිළිවෙල මේ හිත ආරක්ෂා කරන්න තියෙන්නේ. තුන්වෙනි එක තමයි අපි නගරේක ආරක්ෂිත ක්‍රමයේ දිකුවනේ අර පෞරෙන් පිට දියාගල පිට පෞරෙන් ඇතුළට තියෙනවා කියන ඉස්සු මාර්ගය. ඒ පතේ ඒ ඉස්සු පතේ වගේ ඒ මාර්ගය වගේ බුදුරජාණන් වහන්සේ දාලා බය තියෙනවා. ලැජ්ජ බය කියලා කියනකොට ඔබ ගන්නවා නේ බය කියලා කියන්නේ දැන් ඔය වරදට ලැජ්ජා වෙනවා වගේම වරද විපාකයට බයක් ඇති වෙනවා මම මේ වරද කළොත් මට මේ විපාකෙ තියෙනවා කියලා ඒ විපාකය සඳහා ඇති වෙන බය කියලා කියන්නේ හතර පාය ගැන තියෙන බය ඒ වගේම මෙලෝ වශයෙන් යම් කිසි අකුසලයකට විඳින්න වෙන බය දැන් ඔය මම මේ හොරකම කළොත් එහෙම මටත් FBI කියන්න වෙයි මට තිරේ යන්න වෙයි ඒ වගේ බය හිතේම ඉන්නවා දැන් ඔය වර්තමාන සමහර ඉහළ තනතුරු දරන අයට ඇතැම් සමහරලාට ඇතැම් අයට බය ඇත්තේ නැති අයත් ඉන්නවා දැන් වෙලාවට මේවා පිටිපස්සගෙන වර්තමානයේ යහපින් පාලනය කරන්න ඕනේ කියලා හදන යහපාලනය තුළ උනත් ඒ ඇතුළෙන්ම කතා කරනවා මේ අපි කියන්නේ නෙමෙයි ඇතුළෙන්ම කතා කරනවා එහෙනම් මේ මෙයා යමතිකම් දරුවට මෙයා හොරකම් කරනවා කෙසේ ඇතුළෙම ඉන්න තවත් කෙනෙක් කෙසේ රණ්ඩු වෙන අවස්ථාව අපිට පේනවා. ඒකට පින්වත්නි, ඒ වගේ නැති අයත් දැන් මේ හැදිලා තියෙනවා සමහරු බයයි අපි අපි අපේ මේවා හොරගම් කරන්න ගිහින් අපි අහුවේ. ඒකමනේ, ඒකත් බයක්. මොන විදියෙන් හරි මෙලොව වශයෙන් හරි නිවේද ලංගුවේ වැටෙන්න වෙයි කියලා හරි අපි කරන්නේ මිනිස්සුන්ගෙන් ඉඳා පහස හන්න වෙයි කියලා හරි මොකට හරි බයක් වෙනවා නම් ඒ හැම බයම පින්වත්නි මේ ලැජ්ජ බය කියන එකේ බය තමයි. ඒකෝට මිනිස්සු ඕනම අකුසලයක විපාකිත බයක් ඇති කරගන්නවා නම් ඒ බය තමයි තුන්වෙනි හිත රකින්න උදව් වෙන අර වාසේ ගමන් කරන්න තියෙන මාර්ගය වගේ කියලා කියන්නේ. එතකොට දැන් අපි මෙතනදී ඔන්න කරුණු තුනක් කතා කළා. හතරවෙනි කාරණාවත් බුදුරජාණන් වහන්සේ කාලේ නගරයක් රැකෙන්න තියෙන අවිගබඩාව. ආයුධ හොඳට පුරවපු ගබඩාවක් තියෙනවනේ කියලා. ඒ වගේ තමයි කියන හිතක් ආරක්ෂා වෙන්න තියෙන හතරවෙනි මේ ආරක්ෂිත පියවර අවිගබඩාව හා සමාන ධර්මඥාන. ඒක හරි ගැළපෙන විදිහ බලන්න. ධර්මඥාන කියන්නේ අවිගබඩාවක් කියනවා. ඊටවට පින්වත්නි දැන් මේ වෙලාවේ මේ සිත්පෙත්සකෝ අහන ඇතැම් පින්තුන් ඉන්නවා. එහෙම අය නෙමෙයි අහන අය. සමහර ඇතැම් මාධ්‍යවලදී මම ගිහිල්ලා ධර්ම දේශනා කරන නිවන් මාර්ගයට අදාළ කරුණු කතා කරන්නේ. සාමාන්‍ය ජීවිතයට උවමනා කරන කුසලයට යොමු වෙන අකුසලින් ඈත් වෙන කරුණු කතා කරනවා. හැබැයි අපි මෙත් නාලිකාවේදී බය නැතුව නිවන් මාර්ගය ගැන කතා කරනවා. මොකද හේතුව
ඇතැම් ගුවන්විදුලි ශ්‍රවණය කරන රූපවාහිනී නරඹන පිළිතුරු ධර්මදේශනා බලන්න ඕනකමට ඒ නාලිකාව අහනවා නෙමෙයි. ඒ කියන්නේ බල අහනවා නෙමෙයි ඇහෙන නාලිකාව තියෙනවා. හැබැයි මෙච්චෙන් මෙච්චේදී සිත්නෙත් අසුතුර මෙච්චෙත් පාමුල ඒ වගේම ධර්ම දර්ශනාදී මේ ධර්ම දේශනා අපි හැමදාම දන්නවා මිනිස්සු විශාල පිරිසක් ගොඩනැගිලා ඉන්න ඇහෙන නෙමෙයි අහන. ඒතර අහන්න යමු එක්ක ඒගොල්ලෝ හැමදාම සෙනසුරාදානම් සෙනසුරාද ඉරිදානම් ඉරිද ඒ තමන්ගේ අදාළ වේලාව වෙන් කරගෙන අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒ වේලාවට සම්පූර්ණ නීදිනේම සහභාගී වෙනවා. ඒ මොකටද? සිනාසින ඔයත් සම්ලේ ආවිද ගබඩාව පුරව ගන්නවා. ඒතර මේ ආවිද ගබඩාවෙන් මොකද්ද වෙන්නේ? ඒ ධර්මඥානේ ආයුධ ගබඩාව කියලා කියේ බෞද්ධකම ධර්මයේ බොහෝ අහලා දැනගන්නා වේ බෞද්ධකම ආයුධ ගබඩාව කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේයි. පින්වත් යුද්ධයකදී සටන් කරන්න තිබලුන්ට ඕන කරන්නේ මොනවද? ඒ ආයුධ. එතකොට ඒ ආයුධ වලින් තමයි දක්ෂ විදියට තිබලුන්ට සටන් කරන්න ඕන ආයුධ නැත්තම් තිබලු දුර්වල වෙනවා. ඒ වගේ අපේ හිතේ මොන කෙලෙස් සිටුවෙලක් ආවත් ඒ කෙලෙස් සිටුවෙල්ල විමසීමකට භාජනය කරද්දී ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න විමසද්දී තරහක් කියන ලුකුවට හිතන්නේ තරහක් ආවොත් තරහ දුරු කරන විදිහ සමහර දන්නේ නැහැ. දැන් අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ මට හරියට තරහ යනවා කොහොමද තරහ පාලනය කරගන්නේ? සමහර කියනවා ස්වාමීන් වහන්සේ මට හරියට මාන්නය ඇති වෙනවා කොහොමද මාන්නය ඇති කරගන්නේ? දැන් මේකට ප්‍රශ්න තියෙනවා. ඒක මොකද? තරහ යනවා ඔබට මෙතර කියලා කියන්නේ ඔබ තුල හැම තිස්සෙම ඔබේ හිතේ යුද්ධයක් හට ගන්නවා කෙලෙස් එක්ක. ඒතර ඔබට දැන් යුද්ධෙට සටන් කරන්න අවශ්‍ය කරන ආයුධනේ. ඒ කියන්නේ ඇතිවිච්ච තරහ දුරු කරන්න ඕන කරන විදිහට විමසන්න කරුණු ගන්නෙ. එහෙනම් ඔබ පුළුවන් තරම් ධර්මය අහන්න ඔබ තුල ඇති වෙනවා නම් ධර්මඥානය. ඒ ධර්මඥානේ දහම් දැනුම ඒ බහුශ්‍රතකම ඔබ තුල ඔබේ සිතනම් වූ නගරේ ගොඩනැගෙන ආයුධ ගබඩාව ඔබට නිත්‍යසම් නාලිකාවේ කොට ආවිද බෙදෙන හැමදාම. එතකොට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ඔබ ලබා ගන්නා වූ ආවිද ගබඩා විශ්ස අපි බලමු පින්වත්නි පස්වෙනි ආරක්ෂිත පියවර කාලය බොහොම කෙටි නිසා සෙබල බලකායක් ඉන්නෝනි පියවරට ගොඩනගෙන රට ආරක්ෂිත වෙන්න. එතකොට පුළුවන් තරම් මේ හැම දේශම දක්ෂ මහා බලකායක් සෙබල බලකායක් ඉන්නකොට ඒ නගරය ආරක්ෂා වෙනවා කි. බුදුරජාණන් වහන්සේ වදාළා සිත ආරක්ෂා වෙන්නත් සෙබල බලකායක් ඉන්නවා. ඒ තමයි සිහිය. අකුසලයක් හටගද්දී අකුසල අඳුර ගන්න හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය තිබුණොත් අඳුර ගන්න. දැන් එක්තරා මහත්මයෙක් අපි දන්න ඒ මහත්යත් බොහොම සමීපව අපි සිටියක්. නමුත් ඒ මහත්යත් වගේ වැඩ කරපු එක්තරා මිනිස්සෙක් කියන කතාවක් ඒ මිනිස්සයා වර අපි තරහින් අමනාපයක් කියලා මිනිස්සු ඕනම බුදුරජාණන් වහන්සේ කියේකව තරහය කියයි කියන්නේ. දැන් මේ වගේ තරහ සිතුවිල්ලක් ඇති වෙලා ඒ මිනිස්සයා කියපු කතාව කොහේ අපිත් එක අහලා බලලා හොයලා හිම දෙයක් වුණාද ස්වාමීන් වහන්සේ කියලා කිසිම ඉරිල්ලක් නැතුව ඒ ශ්‍රද්ධාවන්ත වූ මහත්යත් ඒක පිළි අරගෙන දැන් හැමතැනම ඒ මහත්යත් එයා දැක්කා වගේ කතා කර කර යනවා. දැන් මේ වගේ දේවල් ගොඩක් ස්වාමීන් වහන්සේලාට පන්සල් වල තෝරගේ ඇති වෙනවා පැතියෙනවා. දැන් මේකදී අපිට සිහි වෙනවා අපි ඔබට දවසක් මතක් කළා නිස්මාලිකාවේදීම එක්තරා රජෙක් බුදුරජාණන් වහන්සේ බෝසත් වෙන්නකොට මේ රජතුමාගේම දේවිය එක්ක අනියම් විදිහට ජීවිතයකට පුරුදු වෙලා දන්නම නැතු මේ තවුසේ ඒ තවුසට පුදුම විදිහට රජතුමා උදව් කරමින් හිටියි. අන්තිමට මේ රජතුමා මේ ශික්ෂණා කියන වහගෙන පිළිගන්නේ ගියේ නැහැ. කවුරු පිළිගත් කිව්වත් නැහැ. මම විශ්වාස කරන්නේ කියන කෙනෙන්දලා අර තාපසේරියම ගිහිනාන. මේ බෝසතාණන් වහන්සේ කවුසත්. ස්වාමීන් ඇත්තද කියලා. ඉතින් එතකොට මේ කවුසා වෙලාවේ සිද්ධ වෙච්ච විදිහ මතක් කරාට පස්සේ එතෙන් දිවත් මේ රජතුමා ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැතුව බොහොම කාරුණිකීකින් ඔබ වහන්සේ මෙතෙන්දී මේ නගරයට ඇවිල්ලා මේ කැලේ තපස් ජීවිතෙන් ඈත් වෙච්චින් ඔබ වහන්සේට මේ විදිහට වැරදුනේ කියලා බොහොම කාරුණිකීකින් උදව් කරන ඔබ වහන්සේ මේ අවස්ථාවේ නැවත ගොඩනගෙනවනි කියලා. ඒතකොට රජතුමා ඒ වෙලාවේ ගැටෙන්නේ මේ කටයුතු කරපු විදිහම හරි පුදුමයි. දැන් වර්තමාන අපිත් එක්ක නැතන් අයක මේ කාගෙන් හරි අහගත්ත වචනකට පවා වෙනස් වෙලා තමන්ගේ
හිතේ වෛර ගොඩනගාගෙන පුදුමාකාර ගැටීමකින් තන විදිය පේනවා. ඒ කියන්නේ සිහිය නැතිකම නේ. ඒ වෙනස දකිනකොට අනුකම්පාවක් තියෙනවා. සිහිය තිබ්බනම් කොයි විදියට මේ තැන් තැන් වල සියෝතු මේ අකුසල් රැස් කරගෙන දුවන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් අපි මේ අපිට අත්දැකීම එක කතා කරනවා කියන ඔයත් සම්තුනක ඔයත්ගේ ජීවිතේ දැනෙනවා. ඒ සමහර ලාවට අපි කුසලයේ කියලා හිතාගෙන ධර්මයේ කියලා හිතාගෙන මෙලෝ සිහියක් නැතුව කරන දේවල් තියෙනවා. ඉතින් සිහියාවට පස්සේ තමයි කුසලයේ මේකයි අකුසලයේ මේකයි කියලා පෙන්වලා දෙන්නේ. ඒ තමයි සබල බලසාය. සමහරවිට ධර්මඥානෙ කියන දෙබලුනේ. ඒ කියන්නේ සිහිය නැහැ ධර්මඥානෙ උණු තරම් තියෙනවා. ඉතින් ආයුධ ගබඩාව තිබුණට වැඩක් නැහැ සබලු නැත්නම්. එතකොට අපි ඊළඟට පින්වත්නි හත්වෙනි කාරණාවත් ඔබට සිහිපත් කරලම දේශනාව අවසන් කරනවා. හත්වෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මහා පෞරක් තියෙනකෝ පළල්ලු උසු. මේ මහා පෞර වගේ තමයි තියෙන ප්‍රඥාවක් තියෙන ශ්‍රාවකයා ගොඩනගාගත්ත ගැඹුරු ධර්ම කරුණ ඇසුරු කරගත්ත. ඒ කියන්නේ පංච පාදානස්කන්ධ ගැන පරිසංසාර ගැන මේවා ගැන ඇති කරගත්ත ගැඹුරු ධර්මඥානය. ඒ ධර්මඥානයෙන් ඇති කරගත්තව අවබෝධය තමයි ප්‍රඥාව කියන්නේ. ඉතින් මේ ප්‍රඥාව බලන අද බොහෝ දෙනෙකුට තියෙනවා කිව්වා. මේ ගැඹුරු ධර්ම කරුණ කෙරෙහි ප්‍රඥාවක් අද නැත්තම් ඒ කියන්නේ වර්තමාන මිනිස්සුන්ට පෞර නැහැ. වැඩක් නැහැ මොනව ආයතුලේ ආයුධ ගබඩා කියන ධර්මඥානය හදාගත්තත් පෞර නැත්තම් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඔබට ප්‍රඥාව කියන පෞරක් හදාගන්න උත්සාහ කරන්න සිද්ධ වෙනවා. මේ චිත රැක ගන්න නම් චිත නම් මු නගරේ ආරක්ෂා කරගන්න. ඊට පස්සේ අර ජලය, සහල්, සලමුන් ආදිය, ගිතෙල් වැඳු ආදී බිහෙත් කියලා අපි කරුණු හතරක් ඔබට රැස් කරගන්න ඕනේ නගරේ ඇතුලේ. ඒ හතර තමයි මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, ධ්‍යාන හතර. ඒක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන මේ ධ්‍යානත් එනම් ඇතුලේ රැස් කරගන්න ඕනේ. බාහිරින් අපි කොච්චර දහම් දෙනුම මොනවා හදාගන්න ගියත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඔතනදි පින්වත් අපි ඔබට කිව යුතු අර සබල බලකාය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වීරිය කියලා. දක්ෂ දොරටුපාලකයා තමයි සිහිය කියලා පෙන්වන්නේ. මේ දෙක පොඩ්ඩක් ඔබ හොඳට සිහි තියාගන්න. සබල බලකාය නම් වූ වීරියත් දොරටුපාලකයා දක්ෂ විදියට නගරය ආරක්ෂා කරන දොරටුපාලකයා නම් වූ සිහිය කියන දෙක අපිට ඕනේ නැහැ. ඒතකොට ඒකේ අර යතන තියෙන කරුණ තුන පුදුම ගැළපීමක් තියෙනවා. වීරියයි සිහියයි ප්‍රඥාවයි. ඒ තුනේ එකට තියෙනවා නම් හිත අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. මේ නගරයක් රැක ගන්න උදව් කරන මේ කාරණා හත මේ තමන්ගේ සිතක් ආරක්ෂා කරන්නට සිත රැකෙන පැත්තෙන් පෙන්නපු කරුණු හතක් ඔබ හොඳින් හිතේ තියාගෙන තමන්ගේ සිත නම් වූ නගරය ආරක්ෂා කරගන්න පුණ්‍යවන්ත දක්ෂ රජෙක් වගේ කටයුතු කරන්න ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ භාග්‍ය ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම සිහිපත් කරනවා. පින්වත් අද මේ දේශනාවේ දායකත්වය දරන්නේ අම්බලන්ගොඩ කිරිකැටේ පාරේ නම්බර 7-3 නිවසේ පදිංචි නැත්නම් 3-7 කියලා කියන්න පුළුවන් අපිට මේ සටහන් කරලා තිබෙන පරිදි අපි මතක් කරනවා. ඒ පින්වත් එම් තුෂාරි දීපිකාද සිල්වා මහත්මිය බොහෝම ශ්‍රද්ධාවෙන් ඇය මේ දේශනාවේ දායකත්වය දරන්නේ. දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝාසි ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ආශිර්වාද කරගෙන අභවයටපත් රත්නායකගේ සිරියාවතී මහත්මියටත් සංසාරගත සියලුම නීගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන පින්බර අරමුණින් එවගේම තවත් දායකත්වයක් ගන්න කඩවත පහළ දියන්වල ජයසිරි මාවතේ අංශ 257 ඊනිවසේ පදිංචි දිනේෂ් ප්‍රියංකර මහත්මයා එතුමා බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය සියලු ඥාතීන්ට සින් දෙන්න වගේම මෑණියන් දෙදෙනාට පිරිඳ රේණුකාට යෂාන් පුතුට එවගේම නිනුපම දියණියට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ආශිර්වාදයක් ඇති කරගෙන තිබුණා. මේ සියලු දෙනාගේම සත්කර්මම සඵල වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. දෙවියන් සතුටින් මෙතින් බලෙන් දෙවිලෝ සැනසෙත්වා, සතරගත සියලු ඥාතියොත් මෙතින් බලෙන් පරලොව සැනසෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ පුණ්‍යවන්ත වූ හැම දෙනාටමත් එවැගෙන මෙක්ෂන් නාලිකාවේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පුණ්‍යවන්ත සියලු සෑම දෙනාටම
මේ පින් හේතු වේවා දායකතු දරු පින්තුන්ට ශ්‍රාවකත්වයෙන් එක් වූ පුණ්‍යවන්ත ඔබ හැම දෙනාටම අපි ඊළඟ පැය ඒ කියන්නේ 8 සිට 9 දක්වා ඇය සෞඛ්‍ය විකාශයේ නමතුරුව සිටින පසුකෝ ධර්ම සාකච්ඡාව සමග රැඳෙන්නට සිහිපත් කරමින් ඔබට ආශිර්වාද කරනවා හැම දිනාටම මෙලොව හිතසුවම වේවා පරලොව සුගතිය සැලසේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමත ඉක්මන් වේවා කියලා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන් මෙත්සුන් රේඩියෝගේ සතියන්තේ රාත්‍රී 7ට විකාශය වන ධර්ම